අයිබෝ වන්යාලුවෝ හැමෝටම ඉතින් අදත් ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා අපේ බිස්නස් අයිඩියා YouTube නාලිකාවට ඉතින් යාළුවනේ මුලින්ම මතක් කර සිටිනවා ඔයාලා අපේ බිස්නස් අයිඩියා YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන් ඔයාලා අපේ YouTube නාලිකාව subscribe කරලා notification bell එක click කරලා එකතු වෙන්න කියලා ඉතින් ඔයාලට ඒ හරහා අපි දාන වීඩියෝ ඒ සැනින් බලා ගැනීමේ හැකියාව තියෙනවා ඉතින් යාළුවනේ මම මේ විදිහේ වීඩියෝවක් කරන්න හිතුවේ මොකද මම මීට කලින් වීඩියෝ දැම්මා කොට්ටම්බ කොළ කොස් කොළ ඒ වගේම දෙල් කොළ වැනි දේවල් රට යවලා අපි සල්ලි කරන්නේ කොහොමද කියලා ඉතින් ගොඩාක් දෙනාට මේ ගැන හරිය අවබෝධයක් තාම නැහැ ඒ වගේම ගොඩාක් දෙනා කියලා තිබුණා මේ ගැන සම්පූර්ණ වීඩියෝවක් දාන්න කියලා ඒ කියන්නේ කොහොමද අපි eBay account එකක් හදලා ඒ හරහා යවන්නේ කියලා ඒ වගේම ගොඩාක් දෙනාට ප්‍රශ්නයක් වෙලා තියෙනවා කොහොමද රට යවන කොස්කොල කොට්ටම්බ කොල වේල ගන්න ඒ වගේම අයන් කරන විදිහ පැක් කරන විදිහ අහලා තිබුණා ඉතින් මම කලින් දාපු වීඩියෝ වලත් සඳහන් කළා මේ පිළිබඳව ඒත් මම අද මේ වීඩියෝ මගින් පැහැදිලි කරනවා ඒ සියලු දේවල් කොහොමද කරගන්නේ කියලා ඉතින් ඒ අහපු අය වෙනුවෙන්මයි මම මේ වීඩියෝව කරන්නේ හරි එහෙමනම් ඔයාලා දන්නව ඇති අපි දාන වීඩියෝව හරහා දැනටමත් ඔයාලා දැනුවත් වෙලා ඇති අපිට වැඩකට නැති කොස්කොල කොට්ටම්බ කොල දෙල් කොල වැනි බොහෝ දේ eBay වෙබ්සයිට් එක හරහා අපි හදලා මේවා අලෙවි කරන්න පුළුවන් කියලා ඉතින් තවත් ගොඩක් අය හිතන් ඉන්නේ මේවා බොරු වැඩ ඒ වගේම මිනිස්සු රවට්ටන්න හදන දේවල් කියලා ඉතින් යාළුවනේ කෙනෙක් එහෙම කියූ පමණින් ඔයාලා ඒක අතහරින්න එපා ඔයාලා කරලා බලන්න ඒ බොරු වැඩ කියන අයටත් ඔයා මේක කරලා පෙන්වන්න විශ්වාසය හා කැපවීම තියෙනම් අනිවාර්යෙන්ම ඔයාට මේක කරන්න පුළුවන් හරි එහෙමනම් යාළුවනේ ඔයාලට ප්‍රශ්නයක් වෙලා තිබුණා කොහොමද හරියටම අපි කොස්කොල කොට්ටම්බ කොල වේල ගන්න කියන එක මම ඔයාලට ඒ ගැන පැහැදිලි කරලා දෙන්නම් මුලින්ම ඔයාලා මෙම කොළ ගෙනත් හොඳින් සෝදා ගන්න ඕනේ ඊට පස්සේ ඔයාලා හොඳට මතක තියාගන්න මේවා අපි අවුවේ වේලා ගන්නේ නැහැ ඔයාලගේ ගේ ඇතුලේ ලොකු මේසයක් හෝ සාමාන්‍ය පළල් ලෑල්ලක් අරගෙන ඒ මත කාඩ්බෝඩ් එකක් තියන්න ඕනේ මේ සඳහා ඔයාලට ලොකු කාඩ්බෝඩ් පෙට්ටියක් කඩලා ගන්නත් පුළුවන් ඉතින් මේ කාඩ්බෝඩ් එක මත ඔයාගේම කොළ ටික අහුරගෙන තව ඊට උඩින් එවැනිම කාඩ්බෝඩ් එකක් තියලා කොළ ටික සේරම වැහෙනසේ තියා ගන්න ඕනේ ඊට පස්සේ ඔයාලට පුළුවන් ඊට උඩින් බරක් තියන්න මේ සඳහා ඔයාලට ගඩොල් කැට කීපයක් තියා ගන්නත් පුළුවන් ඉතින් මේ විදිහට හොඳින් වේලෙනකන් දවස් දෙකක් විතර තියලා ඔයාලගේ කොළ ටික අර ගන්න ඕනේ තව දෙයක් ඔයාලට කියන්න බැරි වුණා ඔයාලා කොළ ගන්නකොට සම්පූර්ණයෙන්ම ලස්සන කොළ ගන්න ඕනේ සත්තු කාපු කොළ බලු දුණ කොළ ගන්න එපා ඉතින් මේ විදිහට ඔයාලා වේලා ගන්න කොළ ඊළඟට තියෙන්නේ අයන් කරගන්න එක මම දැන් ඔයාලට කියන්නම් මේ විදිහට සකසාගත් කොළ ඔයාලා කොහොමද අයන් කරගන්නේ කියලා ඉතින් යාළුවනේ හොඳට මතක තියාගන්න ඔයාගේ අයන් එක ගොඩාක් රස්නේ තියලා අයන් කරගන්න එපා එහෙම වුණොත් ඒ කොළ පිච්චෙන්න බලනවා ඒ වගේම කුඩු වෙලා යනවා ඔයාලා අයන් කරද්දී ඔයාගේ අයන් එක දෙවෙනි කට්ටේට දාලා ඕන අයන් කරන්න ඔයාලට මෙහෙම අයන් කරගන්නත් පුළුවන් ඒපෝ කොලයක් උඩින් කොලේ තියලා ඊට උඩින් තව ඒපෝ කොලයක් තියලා අයන් කරගන්නත් පුළුවන් ඒ මගින් ඔයාලට ලස්සනට කොල අයන් වෙලා හිටිනවා ඉතින් යාළුවනේ මේ අයන් කිරීම මගින් එම කොලවල රැලී ගතියක් තියෙනවා නම් ඒක ඉවත් වෙනවා ඒ වගේම එම කොල මත පුස්කාලා වගේ තියෙනම් අයන් කිරීමෙන් ඒවා ඉවත් වෙනවා
අපි කියනවා ඒකට විස බීජ මැරෙනවා කියලා. ඉතින් මේ කාරණා නිසා තමයි අපි කොලායන් කරගන්නේ. හරි එහෙමනම් යාළුවනේ අපි කොල වේලාගෙන අයන් කරගෙන ඉවරයි දැන් ඔයාලට තියෙන්නේ ඊළඟට පැකට් කරන්න. කොහොමද අපි මේවා පැකට් කරන්නේ කියලා දැන් බලමු. මේ සඳහා ඔයාලට අවශ්‍ය වෙනවා ඉටිකොළ. ඉතින් යාළුවනේ ඔයාලගේ කොළවල ඔයාලගේ කොළවල ප්‍රමාණය අනුව මේ ඉටි බෑග් හදා ගන්න පුළුවන්. ඔයාලට ඉටිකොළ ගන්නකොට ටිකක් තදට තියෙන ඉටිකොළ අරගෙන ඒ වගේම විනිවිද පෙනෙන ඉටිකොළ වෙන්නත් ඕනේ. එතකොට තමයි ඔයාලගේ පැක් එක ලස්සනට කෙනෙක්ගේ හිත ඇද ගන්න විදිහට සාදා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලට. එහෙමනම් යාළුවනේ ඔයාලා දන්නවා කොළ ගත්තාම එක සමාන කොළ අපිට හොයා ගන්න බැහැ. ඒක නිසා ඔයාලා කොට්ටම් බහෝ කොස් කොළ මේ ඕනම වර්ගයකින් ඔයාලා පැකට් කරන්නේ ලොකු කොළ වෙනම සාමාන්‍ය කොළ වෙනම තෝරාගෙන. ලොකු කොළ නම් ඔයාලා පැකට් කරන්නේ ඒ ගානට ඔයාලා බ්ලොක් එකක් කපාගෙන ඒ ගානට අනිත් කොළ ටිකත් කපා ගන්න ඕනේ. ඇයි අපි එහෙම කරන්නේ? අපේ පැක් එක ලස්සනට ගානට පිට වෙලා හිටින්න ඕනේ නිසායි. ඒ වගේම තමයි මේ සාමාන්‍ය කොළවලටත් බ්ලොක් එකක් තියලා කපා ගන්න ඕනේ. කොස් කොළත් ඒ විදිහමයි අපි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ පැක් එක එයාලගේ හිත ඇද ගන්න විදිහට ලස්සනට හදන එක තමයි. ඉතින් යාළුවනේ ඔයාලා පැක් කරද්දී ඔයාලට තේරෙනවා මුලින්ම අපි ඉටි බෑග් හදාගෙන ඉස්සරලාම එක පැත්තක් සීල් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා කොට්ටම්බ කොළ නම් දාන්නේ කොට්ටම්බ කොළ 20ක් වගේ දාලා අනිත් පැත්ත සීල් කරද්දී මතක තියාගන්න හොඳට පිට වෙන්න සීල් කරගන්න ඕනේ. බුරුලට සීල් කරගන්න එපා. එහෙම වුණාම ඔයාලා යවන පැක් ගැනුම් කරුවන්ගේ අතට යනකොට ඔයාලා පැක් කරපු විදිහටම ලස්සනට යන්නේ නැහැ. ඉතින් ඔයාලා මේක කරගෙන යද්දී ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයාලගේ ලේබලේ දාන්න ඕනේ. ලේබලේ කොහොමද හදාගන්නේ කියලා ඔයාලට වීඩියෝවත් තියෙනවා. ඔයාලට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන්න මම මේ ලේබලේ හදන වීඩියෝව ලබා දෙන්නම්. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ පෝස්ට් කරන්න. කොහොමද අපි මේවා පෝස්ට් කරන්නේ කියලා බලමු. ඉතින් යාළුවනේ මේ සඳහා තමයි ඔයාලා eBay account එකක් හදාගන්න ඕනේ. මුලින්ම ඔයාලා eBay account එක හදන්න. account එක හදන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් comment කරන්න. ඒ සඳහා වීඩියෝ එක මම ළඟ තියෙනවා. ඒක මම ඔයාලට ලබා දෙන්නම්. හරි ඔයාලා account එක හදලා ඊට පස්සේ setting ටික හදා ගන්න ඕනේ. ඒකත් හදා ගන්න දන්නේ නැත්නම් ඒ සම්බන්ධව වීඩියෝ තියෙනවා මම ඔයාලට ලබා දෙන්නම්. අවශ්‍යයි කමිට් කරන්න. ඔයාලා ඊළඟට කරන්න ඕනේ ඔයාලා හදපු eBay account එකේ අඩුම වශයෙන් සති දෙකක්වත් ඔයාලා eBay website එකේ දවසට විනාඩි 10ක්වත් ඔයාලා ඔයාලගේ account එකට log වෙලා බාණ්ඩ හොයන්න ඕනේ. අපි එහෙම කරන්නේ eBay website එකට පෙන්වන්න ඕනේ අපි active member කෙනෙක් කියන එක. ඊට පස්සේ අපි කරන්න ඕනේ eBay website එකේ තියෙන බාණ්ඩ පහක් අපි මිලට ගන්න ඕනේ. ඩොලර් 1ට 2ට වගේ තියෙන පොඩි බාණ්ඩ තමයි ඔයාලා මිලට ගන්න ඕනේ. ඉතින් ඒ ගැන ඔයාලා වැඩි හිතන්න එපා. ඒ මුදල් වලට අපිට බාණ්ඩ මිලදී ගන්නවා. වගේම ඉදිරියට ඔයාලගේ මේ බඩු අලෙවි කර ගන්නත් පුළුවන් ලක්ෂ ගණනින්. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඒ හරහා අපිට බාණ්ඩ මිලදී ගැනීමේදී ෆීඩ්බැක් පහක් ඔයාලට ලැබෙනවා. ඒ ෆීඩ්බැක් පහ ඇඩ් කරාම ඔයාට eBay සයිට් එකේ ඔයාලගේ බාණ්ඩ විකුණ ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ෆීඩ්බැක් කිව්වම ඔයාලගේ ඔයාලට හිතා ගන්න බැරි වෙයි මොනවද කියලා.
फीडबैक यानी अभी भाण्डयाक मिलदी गत्ताम ए अभी भाण्डे उपके ना अभी थैंक्स करला एवन मेसेज ए मेसेज पहाक तीनोने ईबे वेबसाइट हरहा अपे भाण्ड पल करला अलविगर गन्न එහෙම නම් යාළුවනේ දැන් ඔයාලට සම්පූර්ණ පැහැදිලි වෙන්න ඇති කොහොමද eBay වෙබ්සයිට් එකෙන් අපි මේ වාලවි කරගන්නේ කියලා. ඉතින් අපහැදිලි තැනක් තියෙනම් ඔයාලා අපිට කමෙන්ට් කරන්න අනිවාර්යෙන් අපි ඔයාලට උදව් කරනවා. ඉතින් ඔයාලට පෝස්ට් කරන්නේ කොහොමද කියලා වීඩියෝවත් තියෙනවා. අවශ්‍ය අයට මම ඒක එවන්නම්. මොනියම් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. එහෙමනම් යාළුවනේ මෙපමණයි අදට මේ වීඩියෝවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා මේ වීඩියෝ බලලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙමනම් යාළුවනේ තවත් මෙවැනි හරවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට තෙරුවන් සරණයි.